ගස්සගෙන තියන්නේ. එතකොට දැන් මේකේ මම ඔයගලන්ට පෙන්වන්න හදන්නේ කොහොමද අපි ඒ දියල්කට හෝ බිත්තියකට හෝ කොහොමද අපි ඕල් ඩිසයින් එකක් කරගන්නේ කියන මාතෘකාව සහ අපි ගාව තියෙන විවිධ වර්ගයේ අපිම හදන කොන්ක්‍රීට් ගල් වර්ග. දැන් ඔයගලන්ට බලන්න පුළුවන් ඉතාම පැහැදිලිව මේක ගත්තොත් ඔයගොල්ලෝ දැකලා ඇති මේ වගේ ගල්, ඒ කියන්නේ ස්වභාවික ගල් වලින් කළු ගල් වලින් හදලා තියෙනවා. ඒ කියන්නේ වෙල තියෙනවා අපිට ගන්න පුළුවන් ලංකාවේ කඩ තියෙනවා මේ ගාඩන් බඩු තියෙන කඩවල් වල මේ වගේ ගල් ගන්න පුළුවන් අපිට කළු ගල්. ඒතර අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ අපි කොන්ක්‍රීට් වලින්. අපි ඒ වලට අච්චු හදලා මේවා නිර්මාණය කරලා තියෙන්නේ මේ සිමෙන්ති වැලිය එකතු කරලා කොන්ක්‍රීට් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අපිට අර ලොකු වියදමක් යනවා ස්වභාවික ගල් වලින් කරන්න කිව්වොත්. මොකද ඒක පොඩක් මිල නිසා අපි ඉතින් අර මිල අඩු නිසා ලෝ බජට් එකකට හරි ගස්සගත්ත තමයි එකක් තමයි මේ කොන්ක්‍රීට් වලින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒතර මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද මේක මේ අපි ගිත්තියකට හෝ නැත්නම් දියල්ලකට හෝ මොකක් හරි ඕල් ඩිසයින් එකකදී කොහොමද මේක බිත්තියට අපි අල්ලගන්නේ කියන මාතෘකාව තමයි මම කතා කරන්නේ. මම ඔයගලන්ට පෙන්නනම් මම මේ දියල්ලක් හදන්න ගත්ත කොන්ක්‍රීට් ලෑල්ලක් මම නිර්මාණය කරගත්තු. මේකට කොහොමද අපි මේ ගල් අල්ලන්නේ කියන මේ හරියාකාරව ඔයගලන්ට ඒ සම්බන්ධව කවුරුත් ඒ කියන්නේ දියල්ලක් නිර්මාණය කරන කෙනෙක්ගේ උදව්වක් අවශ්‍ය නැතුව කොහොමද තනියම ඒ කියන්නේ මම මේ කරන වීඩියෝ එක බලලා මේ තියෙන විදිහට කොහොමද දියල්ලක් නිර්මාණය කරගන්නේ සහ බිත්තියට කොහොමද ඒ අපි වෝල් ඩිසයින් එකක් දාගන්නේ කියන දේ තමයි මම ඔයගලන්ට දැන් පෙන්වන්න හදන්නේ. මේකේ මම කරන නිර්මාණය දැන් මම ඔයගලන්ට පෙන්වනවා මේ කොහොමද ගල් අතුරන්නේ කියලා. ඒක ගල් ටික අතුරගත්තට පස්සේ මම මේ නිර්මාණය ඔයගලන්ට සති දෙකක් තුනක් ඇතුළත නැවත අලුත් වීඩියෝ එකකින් අරගෙන එනවා. කොහොමද අපි නිර්මාණය කරගත්තේ, කොහොමද වතුර පාර එන්නේ සහ අපි මේ අල්ලගත්තු ගල් පතුරු වලට අපිට පුළුවන් එක එක කලර්ස් මෙයා කරන්නේ. ඒ කියන්නේ දැන් මේක ගත්තොත් මේක සිමෙන්ති පාටනේ තියෙන්නේ. අපිට එතකොට ඇන්ටික් කලර් ඔය වගේ නොයෙකුත් පාට ගන්න පුළුවන්. එතකොට මම තව වීඩියෝ එකකින් ඒකේ පාට කරන ආකාරය, පාට දෙක තුනක් කොහොමද එකතු කරලා අපි තවත් පාටක් හදාගෙන ඒ නිර්මාණය ලස්සන කරගන්නේ කියන දේ මම ඔයාලන්ට අනිවාර්යයෙන්ම කියලා දෙනවා. හරි, දැන් අපි බලමු කොහොමද මේක බිත්තියට අල්ලගන්නේ කියලා. අපි හදාගන්න මුලින්ම මේ කොළපු එකක්, ඒක සිමෙන්ති ටිකයි වතුරයි දාලා හොඳට කලවම් කරගන්නවා. දියට නෙමෙයි, ටිකක් උකු ගතියට තමයි කලවම් කරගන්නේ. මොකද මේ දියට කලවම් කර දියට හරි ගස ගත්තොත් අපිට ඒක මේ අර මේ ගලේ තවර ගන්න අමාරු වෙනවා. සාමාන්‍ය අර ටයිල් කැටයක් අල්ලන විදිය හා සමාන දෙයක් තමයි මේ. සමහරක් විට ඔයගොල්ලෝ දැකලත් ඇති. මේ විදිහට ගාගත්තු කොළපු එක මේ හදාගත්තු නිර්මාණ මෙන්න මේ විදිහට තියලා අල්ලගෙන යන සිදු කරනවා. සාමාන්‍ය අපි මේ මේක එනකොට මේ එජස් එහෙම අපිට කපලා ග්‍රයින්ඩර් එකේ මේවා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ නැවත මෙතෙන්ට මේකට සෙට් වෙන විදිහට ඔන්න ඔය ආකාරයට ඒගලත් කොළපු දාලා අල්ල ගන්නවා මේ විදිහටම. ඒතර මේ අයින් වලට මේකෙන් සයිස් එකක් අරගෙන කපලා තමයි කැලි දාගන්නේ. ඒ විදිහට මේ අතුර ගත්ත විදිහට සම්පූර්ණම මේ වෝල් එක අපි ඒ ගල් වලින් අතුර ගන්නවා. අයින් කැපෙන්න ඕනේ ඒවා කැපිලා ගාන්ට හරි ගස්ස ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි විත්තියකට ගල් අතුර ගන්න. ඊට පස්සේ තවත් දෙයක් මම ඔයගලන්ට කියලා දෙන්න විශේෂයෙන්ම දැන් අපි මේක අල්ලගෙන යනකොට අනිවාර්යයෙන්ම අපි මේකේ ලෙවල් එකක් හරි ගස්ස ගන්න ඕනේ. මොකද නැත්තම් දැන් අපි මේ මුල ගල දාද්දී අපි මේ මේ හරි ගස්සලා තියෙන මේ ලෑල්ලේ හෝ නැත්තම් ඕගොල්ලෝ ගෙදර කොහොමනක් බිත්තියක හරි ලෙවල් එකක් නැත්තම් මේ ගල එකම මට්ටමේ අල්ලගෙන යන්න බෑ. එහෙම වුණොත් සමහරක් විට මේ ගල අල්ලගෙන යන මට්ටමටදී මේ හරියේ මේ බිත්ති ඉස්සර තිබ්බොත් මේ අල්ලන ගල එළියට පයින්නවා. උදාහරණයක් විදිහට මම පෙන්නන්න. මෙහෙම ගාන්න සෙට්ුන් නැති වුණොත් මේ බිත්තිය මේ හරියෙන් වැඩි නම් මේ ගල මෙන්න මෙහෙම පැනීමක් එනවා. මොකද අර මේක ලෙවල් නැති නිසා.
ඒක නිසා අපි මෙතනින් ගන්න මේ අලෝ ගන්න ගල් පතුර ඕනනම් කොළපු ටිකක් වැඩි කරලා ඉවරලා තව පොඩ්ඩක් පනලා ගන්න පුළුවන්. මොකද ද්විතීය ලෙවල් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපිට ඒ දේ හදා ගන්න ලේසි නිසා. ඉතින් දැන් අපි මේක මෙතනින් ගත්තට පස්සේ අපි ලෙවල් එකක් ගහ ගන්නවා. නැත්තම් මේක අර අල්ලගෙන එනකොට මේ උඩ පැත්ත ලෙවල් නැති වුණොත් එහෙම ගල් මෙහෙම එහා මෙහා පැනලා ඒක කැත වෙනවා. ඒක නිසා අපිට හරියම ලේසියට කරගන්න පුළුවන් දේවල් මෙන්න මේ විදියට අපි හදා ගන්න නූලක්. ඒ නූල උඩ අල්ලල ඉවර වෙන ප්‍රමාණයෙන් අපි ඉවර කරනවා. එතකොට අර යට ගලේ සයිස් එකේ ප්‍රමාණය අපි උඩින් පොඩි මිම්මක් හරි ගස්ස ගන්නවා. මෙන්න මේ වගේ හිටින විදිහට ලීයක් තියලා හරි ගස්සගෙන මෙන්න මේ ආකාරයටම අනිත් පැත්තෙත් ඒ විදිහටම නූල ඇද ගන්නවා. එතකොට එක සමානයි දෙපැත්තම. ඊට පස්සේ අපිට නූලට ගල අල්ලගෙන යන්න පුළුවන්. ඉතින් ඔන්න වගේ දෙයක් තමයි කරන්න තියෙන්නේ. හරිම ලේසි. ඔගොල්ලන්ට තනියෙන් උනත් කරගන්න පුළුවන්. බිත්ති නිර්මාණ එතකොට මේව ගොඩක් දුරට පාවිච්චි වෙන්නේ ඔය ගිවතු අලංකරණය කිරීම පැත්තෙන් ගත්තොත් එහෙම මේ කෝට් යාඩ් ඩිසයින් වලට තමයි ගොඩක්ම මේව පාවිච්චි වෙන්නේ. නැත්තම් ඔය ආලි මේ ඉස්සර ඉස්සරහා හරියේ බිත්ති මේ ඇතිරිලි වලට තමයි ගොඩක්ම මේ නිර්මාණය මේ ගල් වර්ග පතුරු ගල් වර්ග කළු ගල් වර්ග මේ ගොඩක් ඒ ඩිසයින් කරන්නේ ගෙවතු අලංකරණයද. ඉතින් අපි හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඔයගොල්ලන්ට මොනා හරි මම මේ කියලා දීපු වීඩියෝ මොනා හරි අපහැදලිකමක් තියෙනවා නම් මට කතා කරන්න. මම ඔයගොල්ලන්ට ඒ පිළිබඳව වැඩි විස්තරයක් ලබා දෙන්නම්. එහෙනම් අපි අදට ගෙනාපු වීඩියෝ එක අවසానයි. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අපේ YouTube channel එක subscribe කරන්න. මොකද අපි දාන අලුත් වීඩියෝස් ඔයගොල්ලන්ට අපි දාපු සැනීම බලන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් comments කරන්න. මම ඒවලට ඔයගොල්ලන්ට reply කරනවා. හොඳ හෝ වැරදි අනිවාර්යෙන්ම මෙයා කරන්න. අපේ YouTube channel එක share කරන්න, like කරන්න, අනිවාර්යෙන්ම subscribe කරන්න. මොකද notifications විදිහට bell icon එක click කරන්න අපි දාන අලුත් වීඩියෝස් බලා ගන්න පුළුවන්. එහෙනම් ඔබ දෙනාටම සියලු දෙනාටම thank you.